අහලා තියනවද කාලේ වග්ගඩ රෝගී කියන වචනේ අහලා තියනවද උස්සන්න ලැජ්ජයි කියන්නේ මොකටද වග්ගඩ ඕනේ ඊ හරි ලැජ්ජයිනේ අපි වග්ගඩ රෝගී හදාගන්නේ නියමයි නියමයි හලවත ආනන්ද ජාතික පාසලේ ගරු විදුහල්පති අරුණ ගුණසිරි මහත්මාණනි ඒ වගේම අද දින මෙම ස්ථානයේදී සිදුවන ඒ විශේෂ වැඩසටහන මෙහිම සඳහා අපි විද්‍යාලයට පැමිණ සිටින හලාවත මූලික රෝහලේ වකුගඩු රෝග නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍යතුමන් ඒ වගේම අනිකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සහායක සියලුම වෛද්‍ය සහ අනිකුත් නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාම හලාවත ආනන්ද ජාතික පාසල වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා විදුහල්පතිතුමා ප්‍රමුඛ හලාවත ආනන්ද මහාවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි බබාලට තේරෙන්න සහ අපේ ගුරුවරුන්ට තේරෙන්න ඔම සරල භාෂාවෙන් වග්ගඩ රෝග ගැන කියලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ හොඳේ එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්න වන වග්ගඩ ඕගොල්ලෝ ගාවට එයි අල්ලලා බලන්න ඔන්න ඔය වගේ තමයි වග්ගඩුවක් අපිට අත ගන්නකොට අහුවෙන්නේ ඔන්න බබාලගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ කොහෙද වග්ගඩුව පිහිටලා තියෙන්නේ අපිට වග්ගඩු කීයක් තියනවද ඔයි බබා කියන්නේ අපිට වග්ගඩු ඇඟේ කීයක් තියනවද දෙකක් කොහෙද වග්ගඩුව තියෙන්නේ කොහොම නැගිටලා පෙන්නන්නකෝ ආ දන්නේ සාමාන්‍ය වග්ගඩුව තමන්ගේ මේ අල්ල පොඩි කරලා ඇල්ලුවා මෙන්න මේ සයිස් තමයි වග්ගඩුව ඒ වගේ වග්ගඩුව කොයි හැඩේද හරියට බෝංචියටයක් වගේ නැත්තම් මෑටයක් වගේ හරි ඇතුළේ ඉන්න මාමහින්දයි නැතුව වග්ගඩුව හැඩිය උඩට උඩට චුට්ටක් බෝංචියටයක් වගේ ඊතර වග්ගඩුව තියෙන්නේ පුතේ මෙන්න මේ වගේ තැනක බලන්නකෝ ඔන්න හැමෝම අත තියලා බලන්න වග්ගඩුව දිහා තියෙන දෙනා තියෙන හැමෝම හරි දැන් ඔන්න හැමෝම හොඳයි හැමෝම දන්නවා වග්ගඩුව තියෙන තැන දැන් ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ අපිට වකුගඩු ඕනේ මොනාටද කියලා දැන් මම වීඩියෝ එකක් ලෑස්ති කරලා තියෙන ඒක පෙන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක බර වැඩි ඒක අපි අයියලට පෙන්වන්න මිලා දවසේ නමුත් අපි හැමෝම දන්නවා ලැජ්ජයි කියන්නේ මොකටද වග්ගඩු ඕනේ ඊ හරි ලැජ්ජයිනේ ඕගොල්ලෝ අන්න ওই වැඩේට තමයි වග්ගඩු ඕනේ මොනවාද මුත්‍රා නිෂ්පාදනය කරන්නේ. දැන් ඔයගොල්ලෝ හැමදෙස්සෙම විශ්ලෑන් අහා යනව නේද? ඒ වකුගඩුව වැඩ කරන හිඳ තමයි. දැන් මේ වකුගඩුව පුතේ අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ වැට් ටිකට බලන්නකෝ. ඔන්න බලන්න කියවන්න හැමෝම මුලින්ම වකුගඩුව ඕනේ ඇඟේ තරල කියන්නේ වතුර ටික පිට කරගන්න. දැන් ඔයගොල්ලෝ බොන වතුරට මොකද වෙන්නේ? ඒක මුත්‍රා හැටියට එළියට යනව නේද? ඒ නොගියොත් මොකද වෙන්නේ ඔයගොල්ලෝ? ඉදිමෙන්න ගන්නවා. අපි බලමු ඉස්සරහට පින්තූර තියෙනවා ඒකෙන්ද මුත්‍රා හරියට යන්නේ නැත්නම් ඇඟ ඉදිමෙන්න ගන්නවා ඒ වගේම අපි කන කණේවේ තියෙන පොටෑසියම් යූරියා කියන අපද්‍රව්‍ය සේරම වග්ගඩුවෙන් අයින් කරනවා ඒකෙන්ද තමයි ඕගොල්ලෝ මේ නිරෝගී වෙන්නේ ඊළඟට ඕගොල්ලෝ ප්‍රෙෂර් බලනවා නේද අම්මලේ තාත්තේ ප්‍රෙෂර් බලනවා මෙතන දාලා මැෂිම නේද ඒ ප්‍රෙෂර් නෝමල් තියාගන්නෙත් වකුගඩුවේ ඒ වගේම ඕගොල්ලෝ දුවන්නේ පණින්නේ දැන් ස්පෝර්ට්ස් මීට් කරන්න පුළුවන් ඇඟේ ලේ අඩුනම් දුවන්න බෑනේ ඒ ඇඟේ හිමොග්ලොබින් කියන ඒ අණුව හදන්නේ වග්ගඩුවේ. ඊළාට ඕගොල්ලන්ගේ ඇට කැඩෙන්නේ නැහැනේ වැටෙන හැටි. නේද? ශක්තිමත්ව තියනවා නේද? ආ ඒ ශක්තිමත්ව අස්ති ශක්තිමත්ව තියාගෙන විටමින් D වලින් විටමින් D හදන්නේ වකුගඩුවේ. ඔන්න බලන්න දැන් බලන්න මෙතන මේ జాතිය ඉන්නවද? කො මේ වගේ ඉදිමිච්ච බබාලා ඉන්නවද මෙතන? නැහැ නේද? ඔන්න වග්ගඩුව නරක් වුණාම වෙන පළවෙනිද වැඩි. වග්ගඩුව නරක් වුණා මුත්‍රා නිෂ්පාදනය වෙන්නේ ඇස් දෙක වටේ ඉදිමෙනවා ඊට පස්සේ කකුල් දෙක ඉදිමෙනවා ඊට පස්සේ බඩේ වතුර පිරෙනවා ඊට පස්සේ පෙනහල්ලේ වතුර පිරෙනවා ඊට පස්සේ හුස්ම ගන්න අමාරු වෙනවා ඔයා මැරෙනවා කියලා නේද කිව්වේ මැරෙන්න දෙන්නේ අපි ඉන්නවනේ හරි ඊළඟට අපි බලමු අර ඇඟේ යූරියා කියලා දෙයක් අපද්‍රව්‍යයක් එකතු වෙනවානේ ඒ අපද්‍රව්‍ය එකතු වෙන නිසා මොකද වෙන්නේ? කන්න බැරි වෙනවා. වමන යන පටන් ගන්නවා. ඊළඟට ඇඟ කසනවා. පේනවද හීරෙන්න කසල තියෙනවා පේනව නේද? ආ ඊළඟට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. අර අපි බලන එකේ ප්‍රෙෂර් එක මේ මැෂිමෙන් ඒ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඊළඟට ඇඟේ ලේ මට්ටම අඩු වෙනවා. කොහ හැමෝම අත් දෙක මෙහෙම උස්සලා පෙන්නන්න. දැන් මොකද්ද මම මේ බලන්නේ? අල්ලේ මේ පැත්තද පෙන්වන්න ඕනේ මේ පැත්තද හරි මේ බැලුවා හැමෝගෙම කෝ රතු පාට නැති සුදු පාට සුදු මැලි වෙච්ච අයගේ ඉන්නවද
නෑ නේ හැමෝම බලන්න ෂා හැමෝ රතුම රතු පාටයි හලාවත ආනන්ද නම් ලී අඩු බබාලා නෑ නේද අන්න හැබැයි වග්ගඩ රෝගේ තියෙන අම්මල තාත්තල සහ බබාලාට උනත් ඇඟේ ලී එන්න අඩු වෙනවා ඊළඟට මෙහෙම් බබාලා ඉන්නවද කෝයා ඉස්සරහට එන්නකෝ ඉස්සරහට එන්නකෝ ඔන්න බලන්න වකුගඩු රෝගේ තියෙන අයට මේක කරන්න බෑ ඔයා පුතේ දන ගහලා නැගිටින්න කොහෙවත් අල්ලන්න නැතුව ඔන්න බලන්න ඔන්න නැගිට්ටා ආන්න දැන් මේ බබාට එහෙම නැගිටින්න පුළුවන්ද බෑ වග්ගඩ රෝගේ දැන් ඇඟේ මාංශ පේශේරම දුර්වල වෙනවා නමුත් ඔයා එහෙම නැහනේ අන්න ඒ වගේ ශක්තිමත් වෙන්න වෙන්නේ නැහැ වග්ගඩ රෝගේ හැදුනොත් ඔන්න ඊළඟට අපි තේරුම් ගන්න බලමු වග්ගඩ රෝගේ කියන්නේ මොකද්ද කියලා දැන් අපේ පොඩි බබාගේ වයස කීයද 10 14යි 14 දී ඔයාගේ වග්ගඩෝ 100%ක් වැඩ ගන්නවා ඔයා අවුරුදු 80ක් ඉන්නවයි කියලා හිතමු අවුරුදු 80 දීත් වග්ගඩෝ 100%ක් වැඩ කරයිද නෑ වයසට යනකොට ඕගොල්ලෝ ආච්චිගේ දැන් දත් හැලිලා නේද හැම රැලි වෙట్లా නේද කොණ්ඩේ සුදු වෙලා නේද ඒ වගේ වග්ගඩුවත් මෙන්න මේ වගේ චූටක් පේනවනේ තියනවට වැඩිය චූටක් වැඩ කරන එක අඩු වෙනවා ඔන්න ඕකට වැඩිය වේගෙන් වග්ගඩුව නරක් වෙනවනේ දැන් තේරුණාද දැන් මේක තේරුම් ගන්න පුළුවන් 9 වසරේ බබෙකුට වයසට යනවට වැඩිය වග්ගඩුවේ ක්‍රියාකාරීත්වය වේගෙන් අඩු වෙනවා නම් ඒකට අපි කියනවා කාලික වග්ගඩ රෝගය එහෙම නැත්නම් අපි කියනවා CKD එහෙම නැත්නම් අපි කියනවා chronic kidney disease අහලා තියෙනවද කාලික වග්ගඩ රෝගය කියන වචනේ අහලා තියෙනවද උස්සන්න හැමෝම ප්‍රවෘත්ති වලට අපි කියන්නේ මාව දෙකල නැද්ද ප්‍රවෘත්ති වල මාත් ඇවිල්ල කියලා තියෙනවා හරි ඒත් වග්ගඩ රෝගය කියන එක කියන්නේ තමන්ගේ වයසට වැඩිය වග්ගඩුව නරක කරගත්තොත් ඒකට කියනවා කාලික වකුගඩු රෝගය කියලා. හරි. දැන් අපි බලමු ඇයි මේ හදිස්සිය දැන් මේ දොස්තර මාමලයි ඊළඟට අපේ අපේ නර්ස් නැන්දලයි නර්ස් මාමලයි මොකද මේ ඉස්කෝල වලට එන්නේ? ඉස්පිරිතාල වල වැඩ නැති හින්දාද? අපිට ඇති වෙන වැඩ තියෙනව නේද? දැන් පුතේ අපිට කොච්චර වකුගඩු රෝගේ දරුණුද කියන්නේ? දැන් අපි ගණගෙනෙමු කී දෙනෙක්ගෙන් අපි හිතන්නේ දැන් කොච්චර වකුගඩු රෝගේ තියෙනවද ඔතන? අපි හිතුව ඕගොල්ලෝ 2030 දී වයස අවුරුදු 2030 දී තව 6යි අවුරුදු 25යි 20යි නේ 20යි හරි 2030 දී මං ගන්නොත් ඕගොල්ලෝ කී දෙනෙකුට වග්ගඩ රෝගී තියෙයිද 4න් එක් දෙනෙකුට 8න් එක් දෙනෙකුට 10න් එක් දෙනෙකුට 16න් එක් දෙනෙකුට දැන් සර් කිව්වේ අහගෙන ඉන්න නැහැ නේ 10න් එක් දෙනෙකුට තියෙනවා දැන් වැඩි හිටියෝ මෙහෙම පේලිවට අර අර මාමල් ටිකක් වාඩි කළොත් 1 2 3 4 5 6 7 8 9 ආවෝ අපේ ප්‍රින්සිපල් සර්ට වග්ගඩ රෝගී තියෙනවා. ඉතින් දැන් කොච්චර බරපතලයිද කියන්නේ? තියෙනව නෙමෙයි අපි ටෙස්ට් කරලා බලන්න ඕනේ. සර්ට නෑ. නමුත් තේරුම් ගන්න මේ තරම් බරපතලයි මෙතන ඉන්න හැම 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුටම වග්ගඩ රෝගී හැදීමේ අවදානම තියෙනවා. හොඳයිද නරකයිද? කන්නත් බෑ ඉදිමිලා හුස්ම ගන්නත් බෑ හොඳයිද? හොඳ නෑ. ඉතින් ඒකින්ද තමයි පුතේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ අර වකුගඩු මාමයි අපි සේරම ආවේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න කොහොමද වග්ගඩ රෝගේ හදාගන්න නැතුව ඉන්නේ කියලා. හරි. දැන් එතකොට මොන අපි බලමු වග්ගඩ රෝගේ හැදෙන ලෙඩ. දැන් හැමෝම අහලා තියෙනවා දියවැඩියාව කියන ලෙඩ. අහලා තියෙනවා අතුස්සන දියවැඩියාව තව නමක් නේද සීනි. සීනි හැදෙන එක හොඳයිද නරකයිද? නරකයි. එන අපි සීනි හැදුනොත් වග්ගඩ රෝගේ නරක වෙන්න පුළුවන්. ඊළඟ එක අපි බලමු ප්‍රෙෂර් රෝගේ අධික රුධිර පීඩනය හැදෙන එක හොඳයිද නරකයිද? හොඳ නෑ. හඳුනානුගත වග්ගඩ රෝග කියලා මේ පළාතේ නෑ. ආනමඩුව පැත්තට වෙනකොට ඊළඟට කුරුණෑගල පැත්තට වෙන අනුරාධපුර පොළොන්නරුව පැත්ත වෙනකොට මේ වග්ගඩ රෝගෙත් තියෙනවා. ඒ පළාතේ ඉන්න බබාලත් ඒ අවදානම ඉන්නවා. ඕගොල්ලෝ වාසනාවන්තයි මේ පළාතෙන් තාම අපිට එක රෝගියෙක්වත් හම්බුනේ නෑ හලාවත ආනමඩුට එහා තමයි ලෙඩේ තියෙන්නේ ඊළඟට මේ මොනවාද මේ වග්ගඩුවේ ගල් අහලා තියෙනව නේද වග්ගඩුවේ ගල් හැදෙන එක හොඳයිද නරකයිද ගල් හැදුනම කැක්කුමයිද නැද්ද ඉවසන්න බෑ මේ ඇවිල්ලා ගල් ගොඩාක් හැදෙන එක්කෙනෙක් ඕගොල්ලෝ වයස ගල් හැදෙනව නම් හොඳම නෑ මොකද මෙන්න මේ වගේ ගල් ගොඩක් හැදෙන අවුරුදු 20 කලින් හැදෙනව නම් දැන් මේ හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු ඊළඟට එක දිගට බේත් බොන එක වේදනානාශක පෙති හොය හොය දොස්තර මහත්තයෙන් අහන්න නැතුව තනියෙන් අරන් බොනවා හොඳයිද නරකයිද හොඳ නෑ දැන් අර රෝග ලක්ෂණ එනකන් ඉඳලා වග්ගඩුව චෙක් කරන එක හොඳයිද හොඳ නෑ දියවැඩියාව තියන අය ප්‍රෙෂර් තියන අය ගල් තියන අය අවුරුද්දකට සැරයක්
මෙන්න මේ පරීක්ෂා තුන සීරම් ක්‍රියටිනින් කියලා පරීක්ෂාවක් තියෙනවා මුත්‍රා පරීක්ෂා දෙකක් තියෙනවා මේක කළා වග්ගඩුව නරක් වෙනවද වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ හරි එතකොට මේක ගැන මම කතා කරන්නේ මේක ඕගොල්ලන්ට ලොකු වැඩි ඊට පස්සේ අපි ඊළඟ එකට යමු හරි දැන් ඔන්න අපි කතා කරන්න ආපු වැදගත්ම කරුණු 10 කතා කරන්න හදන්නේ දැන් අපි වකුගඩු රෝගේ එන එක වළක්වන්න කරන්න පුළුවන් මොනවාද දැන් ඔන්න පළවෙනි එක ලුණු කන එක හොඳයිද නරකයිද ආ ආදි මානවයට ලුණු තියුණද නැද්ද ලුණු තියුනේ කොහෙද ලුණු ලේවල් දින ඒ කාලේ නේද හෝමෝ නියන්ඩතාල් හෝමෝ සේපියන්ස් හෝමෝ එහෙම උගන්වනව නේද ඉස්කෝලේ ඒගොල්ලන් ලුණු තියුන්නේ නැහනේ ඒගොල්ලෝ මේ මූද ගාව ගොඩ ගැහිලිච්ච තියෙන ලුණු කාලා තමයි ආනේ ලුණු දැම්මම හරි රහයි කෑම කියලා ලුණු කන්න හැබැයි උනේ දැන් අපි කොච්චර ලුණු කනවද දැන් අපි ලුණු කන්නේ ලුණු විදියට විතරක් නෙමෙයි ලුණු තියෙන කරෝල කනවා ලුණු තියෙන හාල්මැස්ස කනවා ලුණු තියෙන ජාඩි කනවා මේ පැත්තේ ලුණු කනවා වැඩිද අඩුද පුත්තලමර කිට්ටු හින්දා තව ලුණු කනවා හරි ලුණු කන එකේ ඔන්න ප්‍රශ්න තමයි ලුණු හින්දා වකුගඩුවේ ගල් වෙනවා හොඳයිද නරකයිද නරකයි ලුණු හින්දා ඇඟේ ප්‍රෙෂර් වැඩි වෙනවා හොඳයිද නරකයිද නරකයි ලුණු හින්දා වක්ගඩුව වේගෙන් නරක් වෙනවා කියන්න හොඳයිද නරකයිද නරකයි හයියෙන් කියන්න ඕනේ ලුණු හින්දා හෘදයේ වස්තුව ලොකු වෙලා හાર્ට් එක ඉක්මන නවතිනවා හොඳයිද නරකයිද පුළුවන් තරම් ඉක්මනට යන්න ඕන නම් ලුණු තමයි ගන්න ඕනේ හදිසියක් නැහැ නේද ඒකින්ද ලුණු කියන්නේ ඉතාම නරක කෑමක් හැබැයි ඇඟට ලුණු ඕනේ වැටික් කරගන්න ඒකින්ද අපි කියන්නේ ලුණු තේ හැන්දෙන් උයන්න කියලා දැන් හැමෝම බබාලා අම්මටයි තාත්තටයි කිය මේ පණිවිඩය කියනවා නේද දවසෙම කෑම ලුණු තේ හැන්දෙන් උපරිම ලුණු තේ හැන්දි එකමාරෙන් උයා ගන්න කියලා කියන්න ඕනේ ලුණු තියෙන අනිත් කෑම අඩු කරන්න කියලා කියන්න ඕනේ හරි දැන් ඔන්න ඕගොල්ලෝ ලුණු කන තැන බලමු හරි ඔයගොල්ලෝ යන්නේ නැහනේ දැන් ගෙදර උයන අය තුස්සන්න ආන්න හොඳ බබෙක් ඉන්නවනේ ෂා එයාන හොඳ අර එයාන අපේ ගෙදර අරන් යනවා ඒ අම්මා නැතිලාට හැමතිස්සෙම ඔයා දුවන්නේ ආසාවට වෙනවා ඒතර ලුණු අඩුවෙන් උයන්න පුරුදු වෙන්න ඕනේ කැමරහයි කියලා ලුණු වැඩි කරන්නේ දැන් මේ මොනවාද ඕ මේ මොනවාද කටට ගැලවුනවා නේද මොනවාද මේ ආ ෆ්‍රයිඩ් රයිස් කන එක හොඳයිද නරකයිද නරකයි හැමෝම දන්නේ උනාට කනවා නේද දැන් ආවත් එහෙම රැයට මාත් ඔය ෆ්‍රයිඩ් රයිස් පොලිමේ ඉන්න හොයාගන්න පුළුවන් ඇයි ෆ්‍රයිඩ් රයිස් වලට ඇබ්බැහි වෙනවා වගේ නේද නමුත් පුතේ අපි දැන් කතා කරගෙන යනවා ෆ්‍රයිඩ් රයිස් ඒ විදිහට දෙන එක නවත්තන්න රජේ අපි නවත්තන්න කියලා තීරණයක් ගන්න හදනේ ෆ්‍රයිඩ් රයිස් අඩු ගානේ පාලනය කරලා දෙන්න මොකද ෆ්‍රයිඩ් රයිස් එකක් ගන්න පවුලකට ලුණු තේ හැඳි කීයක් දානවද ඒගොල්ලෝ කෝ දාලා හදලා පෙන්නන්න කෝ යයන් එන්නකෝ ඔයාල ෆ්‍රයිඩ් රයිස් කන ඔයා ඔයා කෝ අපේ ෂෝක් බබයන් ඔයා එන්න ඔයා තමයි ඔව් මෙයා ෆ්‍රයිඩ් රයිස් කන්න නැත්තම් මම කැට තියනවා ඔයා කනවනේ මම වගේමයි හරි එන්න කෝ දැන් ෆ්‍රයිඩ් රයිස් හදන හැටි මෙතන රඟපාලා පෙන්නනවා මෙයා අනේ මේ කියන මේ ඔන්න මේ ෆ්‍රයිඩ් රයිස් ගත්තා එන්න කැටි දින මොකද කරන්නේ බත්තු කද්දම හරි බත් දැම්මයි ලුණු එකයි දෙකයි තුනයි ලුණු හැදි තුනක් ගන්නවා. ඒතර ෆ්‍රයිඩ් රයිස් එක කෑවේ කියන්නේ දවස් තුනකට ඇදින ලුණු කාලා තියෙන්නේ. ෂෝක් නේද? ඉතුරු වෙයිද? හරි ඊට පස්සේ තෙල්. තෙල් තුනයි ඊට පස්සේ මිරිස් තුන. ගොඩක් දාලා ඊට පස්සේ හා පස්සේකාරගේ හොඳයිද? නෑ ඊළඟට සෝස්. මේ කාලා ඉන්න හරි ඒකින්ද අපි තාම දැන් තේරුම් ගන්න ෆ්‍රයිඩ් රයිස් රස වුණාට ලෝකෙ වෙන කොහෙවත් රටක මම චීන ගිහිල්ලා හොයන්න හැදුවා ෆ්‍රයිඩ් රයිස් ඔය වගේ කඩයක් චීනේ කොහෙවත් මෙහෙම ෆ්‍රයිඩ් රයිස් නැත චීනේ ෆ්‍රයිඩ් රයිස් වල මේ තරම් ලුණුත් නැහැ තෙලුත් නැහැ ඒකේ ලඩ වෙච්ච බත් ටිකක් විතරයි තියෙන්නේ ඒකින්ද මේ ලංකාවේ කවුරු හරි වැරදි කරන මිනිස්සෙක් හොයාගත්ත බතක් තමයි අපි රසකර කර කර යන්නේ. නමුත් ෆ්‍රයිඩ් රයිස් ඉතාම නරකයි. ඕගොල්ලෝ ෆ්‍රයිඩ් රයිස් කන්න ආස නම් කොහොමද කන්න ඕනේ? ගෙදර හදාගෙන අම්මට කියලා ලුණු අඩුවෙන් තෙල් අඩුවෙන් නේද? ෆ්‍රයි කරලා කෑවට කමක් නැහැ. නමුත් මේ කඩේව හැමදේම කන්න පුරුදු වෙන්න එපා.
හැමදේම රේට ෆ්‍රයිඩ් රයිස් කියන කඩවල කඩවලින් කියන ගෙවල් අතුස්සන හැමදේම රේට ෆ්‍රයිඩ් රයිස් ආයේ මොඳ එච්චර සල්ලි නැති ඉඳ හොඳයි නැත්නම් එහෙම ගෙවලුත් තියුණා ඉස්සර දැන් හොඳයි ආර්ථිකය දුර්වල වෙච්ච එක නේද නට තව රස ගෑමක් මේක කොච්චර හොඳයිද බලමු කවුද හදන්නේ ඉස්සරහට කො අපි ඉගම් ඔය එන්න එන්න ඔයා 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 අපි උස බබා මේ බබා ඔයා එන්න චූටි බබා එන්න එන්න හරි ඔන්න දැන් මේක හදමු මේකේ නම හැමෝම කෑ ගහලා කියන්න මොකද්ද ඕ හදන්න කොත්තු හරි කොත්තු අන්න රොටිය දැම්මා ඊට පස්සේ ආ දානවා ලුණු දැම්මා සෝස් දැම්මා රසකාරක දැම්මා තෙල් දැම්මා හරි වෙරි ගුඩ් කන්න හොඳයිද ඉතාලම නරකයි දැන් කොත්තු කනත් අපි හැමස්සෙම මේ මාමට කියලා පුළුවන් නම් ලුණු අඩුවෙන් තෙල් අඩුවෙන් හදා ගන්නවා නැත්නම් කන්න මැරෙන්න යනවා නම් බඩගින්නේ මොකද ගන්නෙ අම්මට කියලා හදා ගන්නවා කොත්තුත් පුතේ පුළුවන් තරම් අඩු කරන්න අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අවුරුදු 20ට වැඩියෙන් අඩු බබාල ඕගොල්ලෝ ගෑ ගල් එක්කෙනවා වග්ගඩු ගල් ගොඩාක් වැඩි වෙලා ළමයිගේ ඇයි ඒ කොත්තුල සහ ෆ්‍රයිඩ් රයිස් වල තියෙන ලුණුයි තක්කලි සෝස් වැඩි නිසා ගොඩාක් ගල් හැදෙනවා ඒකද අපිට හරීම ආ ඉස්පිරිතාල වල දරා ගන්න බැරි තරම් පොඩි ළමයි එනවා ගල් එක්ක ඒකද ඕගොල්ලෝ අද තීරණයක් ගත්ත නේද ෆ්‍රයිඩ් රයිස් කොත්තු කන එක පුළුවන් තරම් අඩු කරනවා හරි ඊළඟ මේක මොකද්ද ටිපිටි ඊළඟ කැන්ටිමේ තියෙන මොකද්ද මුරුක්කු මේ සේරම ලුණු අධික ආහාර කන්න හොඳයිද නැද්ද හොඳ නෑ ඒකද ඔන්න අද අපි එක තීරණයක් ගත්තා ලුණු කන එක අඩු කරනවා ඊළඟට අපි බලමු මේ මොනවද දෙක ආ මේ මොනවද මේ සීනි හොඳයිද සීනි පොඩි කාලෙත් ඔයගොල්ලන්ට සීනි හැදෙන්න පුළුවන් සීනි හැදුවොත් වග්ගඩුව නරක් වෙන ලොකු අවදානමක් තියෙනවා ඒකින්ද සීනි ගොඩක් කන එක හොඳද නරකද හොඳ නෑ සීනි හොඳ නෑ කිතුල් හකුරු හොඳයිද නෑ කිතුල් හකුරු හොඳ නෑ ෂෝ කිතුල් පැණි හොඳයිද නෑ ඊළඟට වටලප්පන් සුදුපත් සුදුපාන් මේ සේරම පිෂ්ඨ අධික ආහාර ඒකින්ද අපි මේ හැමදේම අඩු කරන්න ඕනේ සීනි කන්න ආසයිනේ දැන් ඔයා එංගලන්තේ ගියේ කොහොමද ඔයාගේ අම්මයි තාත්තා ඔයා එංගලන්තේ අරන් යන්න හදනව නේද නැද්ද ඉතාලියේයිද අඩු ගානේ මෙහෙයි ගොඩක් ඉතාලි ඉන්නවනේ එහෙ ගියොත් එහෙම මාස් මෙලෝස් කන්න බෑ ඉතින් මම ගිහින් තියෙනින්ද මම කියන දේ විශ්වාස ගන්න ඔයාගේ වයසේ මගේ ලොකු පුතා එයා ගිහිල්ලා මාස් මෙලෝස් අරන් දුන්න සුපර් මාකට් එකට ගිහිල්ලා එංගලන්තේ මොකද උනේ තුක් කියලා ගැහුවා කියලා ඇයි කන්න බෑ වේ සීනි නෑ ඒගොල්ලෝ පුතේ මාස් මෙලෝස් වල තියෙන සීනි 5% අවුරුද්දකට අඩු කරගෙන යනවා ඒකින්ද එහෙ ඉන්න ළමයින්ට තේරෙන්නේ නෑ සීනි රහ අඩු වෙලයි කියලා මේල් ළමයකට ගියොත් සීනි රහක් දැනෙන්නේවත් නෑ. ඉතින් දියුණු රටවල් වල ඕගොල්ලන්ට කියලා සීනි හොයාගෙන කන්න පුළුවන්ද? සීනි නෑ හොයන්න කෑම් වල. ලුණු තරුපයේ හෝටල් වල ගින්ති නෑ තුස්සන්න. ඒකේ කොහොමද ලුණු දෙන්නේ? චූටි මේ ලුණු කැනිස්ටර් එක දාලා නේද මේ උඩ ඩිහ ගන්න දැකලා තියනවද? ආන්න ලුණු දාලවත් නෙමෙයි දෙන්නේ. මොකද ලුණු ඒ තරම් හොඳ නැති නිසා Tamanට ඕනේ ප්‍රමාණය විතරයි දාගන්න. අන්න මේ මොනවාද මේ? මේක නම් මයිද තුන වසර පාඩමේ තියනයි කියලා මගේ පොඩි පුතා කිව්වා ඇත්තද? ඕගොල්ලන්ට ඉගෙනුවද? ආන්න මට කිව්වා අපේ රතු පාට තියුණොත් ඒකට කියන්නේ රතු බෝලේ තියුණොත් අදි සීනි. තැමිලි බෝලේ තියුණොත් මධ්‍යම සීනි. කොළ බෝලේ තියුණොත් මට ඒකෙන්ද පොඩි පුතා ඇවිල්ලා කිව්වා තාත්තේ කන් බොන්න හරි කන්න හරි ඕනේ රතු පාට බෝල කෑවනම් හොඳයි කියලා. හරිද? 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 වැරදි. කනවනම් කන්න ඕනේ මොන බෝලද? කොළ බෝල. කොළ බෝල තියෙන විතරයි ඉස්සරහටත් මේක හැම මේකට වෙනවා සීනි කණේක ඉතාලම හොඳ නෑ. ඊළඟට මේ මොනවාද? ආ. ආ මේ හොඳයිද? හොඳ නෑ නේද? ඒකින්ද චොක්ලට්ුත් අපි හදිස්සියක් වුණොත් සමරන්න. ඔන්න උදාහරණයක් විදිහට ඕලෙවල් විභාගේ හොඳට පාස් වුණොත් ඒ ලෙවල් විභාගේ හොඳට පාස් වුණොත් ශිෂ්‍යත්වේ හොඳට පාස් වුණොත් ඊළඟට එල්ඒ චැම්පියන්ෂිප් එක දිනුවොත් අද ගහන අන්න ඒ වගේ ලාට චොක්ලට් එකක් කන්න පොඩි ළමයි ආසින්ද නමුත් පුළුවන් තරම් අඩු කරන්නයි ඕනේ හැමදේම සුපර් මාකට් එකට ගියම ලොලිපොප් ගන්න බබාලා ඉන්නවද දැන් මෙතන සේරම හොඳයි හැබැයි මමත් එනවා මමත් හලාවතනේ මේ මම ඉන්නේ පාරේ හැපැත්තේ අපේ දොස්තර මාතුරු මේ නැන්දලා ඉන්නේ පාරේ හැපැත්තේ
kagil segede hari gohe di hari ogol lo kau ruhari munahari ganawa dekut, arne anino tokka, netang aranging ganawa injection nega, eginda, eva kerani ne, hari, ini depan se kanno ni kohumudha, si ini kanat be, lunu kanat be, munahat kanne pulang, onne babu kanno ni hati, dem balan arre kolapatet di ini munahat, bat pingana beda ganawa nang, bagyak muti ini ni munahat, eleveloi. පලතුරුයි එහෙමද කන්නේ හතරෙන් එකක් විතරයි චූට්ටක් විතරයි බත් හරි පාන් හරි තියෙන්න පුළුවන් ඉතින් එහෙමද අපි කන්නේ දැන් බලන්න කාලක් බත් හෝ පාන් හෝ කාලක් මස් කෑල්ලක් හෝ මාළු කෑල්ලක් හෝ බිත්තරයක් භාගයක්ම එළවලු දැන් ඔහොම බත් එක දැන් මං එනවා දැන් මේක ඉවර වෙලා හැමෝගෙන් බත් එක බලන්න දැන් කාලා ඉවරද අයියෝ Heta api te beda netang api emu dokter ne heta udah avi lapi balan nang heta da kiri te interval lagi dien ne api enna dahai mat eh batte ke meva ke gini ne dusa ne kol elevelu palaturu pirila bat cutta i malu kelle mas kelle gini ne dusa ne emai ne namut putih England te hari Australia hari Amerika hari India nang api dawal te kan ne salad dabu sandwich ke මේ මෙහෙ ඇවිල්ලා තමයි මාමත් ආවෝ මහත්තුනේ. එංගලන්ත ඉන්න කාලේ මාව අඳුර ගන්නත් බෑ හෙට්ටුයි. ඇයි හලාවත කෑම රහයිනේ. ඉතින් බත්ම කාලා තමයි මේ මහත්තුනේ. ඒකෙන්ද බත් කන එක හොඳ නෑ. අපිට ඇඟට අවශ්‍යින්ද බත් චුට්ටයි එළවලු ගොඩයි ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකෙන්ද අපි අම්මල් තාත්තලටත් ඉස්සරහට කතා කරනවා. අපි ටීවී එකෙත් කතා කරලා අම්මලට දැනුවත් කරන්න. පුළුවන් තරම් එළවලු පළතුරු ගෙදර වවාගෙන හරි කන්න පුරුදු වෙන්න ඕනේ. පළතුරු කන්න නැති බබාලත් ඉන්නවලු කෝ අතුස්සනමනේ එහෙම නරක බබාල දැන් මරන් යන්නේ පළතුරු කන්න නැති බබාල ඉන්නවද හා ඔයා පළතුරු කනවනේ ආ ඒක තමයි හැමෝම පළතුරු කන්න ඕනේ හැමෝම හම්බුන වෙලාවට එළවලු කන්න ඕනේ හරිනේ එක එළවලුවක්වත් එක පළතුරක්වත් විස පළතුරු එළවලු නැත බබාලට හරි ඔන්න අපි කන හැටිත් දැන් අහගත්තා ඊළඟට ඔන්න මේ කවුද මේ ශෝක් බබෙද්ද නෝටි බබෙද්ද Shok babek, ayo mea shok. Vatru bone ke honda itu nara ga itu. Kau dengan orang lain vatru botol, anna magi vatru botol, mana principal sih lagi vatru botol, kau meter inna lama ingge vatru botol, atau kau panti di lain hari nih. Dengan orang apa yang laku erat dak, ah very good very good, anna ekapa babek kinnna denna very good, dekai, tunai, hatara, ego lantar bookmark, tuna tuna denna, wat, ara jadi tuna mau denna honda bawa lantar. Hari, hemom putih kohegiat batu botol yang arahnya nonge, pitenya digiat batu botol yang arahnya nonge, dawasnya liter dekah mara, ekianya main botol pahakat bun nonge, main poti botol pahak, deng tienna beldesale arah penonge itu, pramane gahab botol, deng bawa ke botolnya pramane gahal tienna, ko, botolnya pramane gahal nene, pramane gahab botol itu tienna hemikati unut ganne wediya milenat tang, liter dekah mara kat bun nonge, gedra gila batu bun nonge itu. An, reh dahaya orang itu liter dekha marak tunak, bodi babek bunno ni. Saha guru guru teh mai, saha guru guru kipadre kinnna guru guru karna loko erat itu ena sekolah bisra ragata agamu. Batur botle ogolan ta ogolle class teacher atule dia agarna deh nedde, eli elala deh inna deh ni. Atule dia an deh mana? Ayla ata batur bunno kote itu pas semuka deh ni cutte cutte cutte. Kianna lejja, namut wacri kianna beri mem. Mana tu ini mutra nishpadne ino, api di hari wacir lagi ane bayane meter kata wakne, sorry ane amat guna, leduk tek kata kerana kelih tuh, itu mutra nishpadne ino tre, api te washroom ane oni ino, itu orang lu kira ane miss maya go to piski lah hanu ane itu orang lu miss lah ane dina wade ne itu, ne, ane dina wade. Mang, ini prinsipal saya ke katakan nang, ini kemahidan api inquiry akan nena amatian sing adhyapana amatian sing kena, api amatian sing ayilla. Iti ogollo mukhtagan api wagi ar mambagi narak mabal inna danna, one kammeli kama kama cuttak ugan nene ke pawai ke nena kor mukhtagan nene. Toilet dia napa balat make inna ade, horatnya nene, atteramu cukaran nene danna. Emo horor ada kerana be teachers tata, eginda batu ro bunno ni mutra kerana dunnot mutra baral lang ini hodat nevaise, eginda mutra kerana anak be teachers tata awastawa dengne kiam, harne,
Hari. Itu putih, ini bagi mar anam adu bagi ar narak pala atau lapi filter, aro filter kira piripaha juga buat ro bonne. Itu ogolan dat subaran cia tina kian. Ogolan vidual betumat, me filter kag navy keng illal tina. Itu mahiran staff ikra sah babalat. Me filter kag hampu ro piripaha juga buat ro langgat diba halawat anandira hampu naya kini katanya aran cia. Itu etiennya perli perli buat ro bonne. Puluan. Good. Apuri aku, tu apuri ni. Ada mama apuri kan? Nen, hari hari hari. Ikan wagu garu di tanam satu tu. Hari. Ilang itu, mainnya main ke ilang beri. Dem metenya kian apa ane? Dem mama, honda itu level pass suna. Mama honda itu level ut pass suna. Seram bimbang pass suna. Ini unah itu mana sekolah? Krida keran unne. Honda itu nara kat? Padang keran main kila mama kelan. Honda itu nara kat? Hamil kami ekpa kriida kerana adukan interval lekari silang kerana nuwunde net. Eh mak kerana tu batera bagi inna ya tuhsan pantirila pitteni te an netila mai. Mai yang mana? Partai kediski itu mak kata keran, mana dikeran? Karat. Karat kerana eh bagi keran nuwunde sah guru rut keran nuwunde adukan minne. Hamil bapa ama dawasat pe bagi akat lokudhar passe ho. Karena kali, evi dinnya none, netang dua none, netang pina none, eva game usir sarlena bar, mata kerja nat be me halau terabu inda, usir sarlena bar, ada agan none, kerana mahatwine ke honda itu nara kai itu baggadu itu, honda itu nara kai itu, nara kai, ekinda usir sarlena bar, ada agan none, ekinda mahatwa bala cutta danggal la, api ketuene balamu, oh oh oh, meva kerana inno ada halau teranandi. Ah, mata orang jidir inno kibud nih, meter inno ada, nene, sielumu madravya putih, waggadur visai, sielumu madravya, ter visheshing, dumpane tienno nene, dekayeka electronic dumpane dengen, illa tienno, bulat tite kila lama yura wattenno, ilat nede, eva honda ide nara kai ide, eh madyak dekka, tapi principal selat aila kian none, berada dilawat. Eksperimen kerana, kerana periksa kalau balan not, mewagi dia gani ne, dumbi meng beri dia entah dino ne, apa kau hari beri dia kini orang staffe ke hari dumbo ne, waggadu tunggu ne ak waking narak pino, karena mat beri tunggu ne ak waking narak pino, itu roya agi tata dumbo ne orang amma te waggadu roge dia orang amma ke waggadu at narak pino, ingat apa kira sakri dumpane honda, ne kerana taman te bunnam be, langgai inne ya luar te bunnam dina. Be, langgai ini alu dumbunne patangga tu lokuna amari muka dekaran none, ha? Nawatan nikila awa dekarno, kini dia handetang, etering api alu kama, iverai. Apo ya inna pettikarwa tiarni, ne? Ye bagi katanya bulat tiada, ar paina ni dek kete? Pilikawa kini kahalat iya no? Pilikawa kira hondega dek nara kega dek? Pilikawa itaam nara kai? Ina pirimi ayeke tiada lokuma pilikawa tamai? Muka deh, muka pelikah, khatenya pelikah, muka kinde dengne, bulat tiran isai, kena kaurut bulat tiran karnya purdu enna, epa, heh bulat tiran karnya bawa lene, very good, andai, ilan menne ilan karnya berat deh, deng heri dina, miheri dina, aja subahika ini deh, deng sports meet ke dawasira kekung ready, padang karnya orang logo kekung mana mana, ibahagia langgeng orang koheri dina karnya magi langgoya koheri dina. Eko luar itu na, eko atar itu na, bohong amaru ini tamai mami bahag liyagat ya i. Ewa godak dewal manusia ini mami bahagi beranama seirama, honda ini na. Tiap kata mami happy, tiap kata hamadaya wedra nasik bunuh honda itu. Ne, ilat osap cakre tiene babalat, ed bed digat bunuh honda ne. Na orang potikali na ikiran na kisima wedra nasik betak, sati deh kata ready ikat digat bunne. Wajib orang tengok sakit cahaya, doktor uncle yang hantar mek yang mungkin waggadu dahani wajib. Podi kali dah mewah derakan, nuni muka tu bedi lah. Budak waggadu hani kerana doktor uncle lah tinno. Itulah nama ini namut. Nee deh, ikat ikat bed bunuh honda. Nee, ini doktor uncle yang hantar nuni. Ilang kita kau tu goi tengkar nama malah tak tulah inna ya tuhsan. Seram diwar rasa udah nee ni meh hari tiennan mandekkan kumburu. Goda goi tena, mada goi tena kerana inno deh. Tata goi tengkar nado puteh, egolom iya lagi krumina asik walna asik gahana madhe, krumina asik walna asik gahana madhe, ha?
Gahana wadu? Hari, onna balana kruminasi walnasi godak vaggadu wadu haani karavindu pulu wang. Egulan deka pahishi kena adu karan ni kena pahishi karna wanang. Asde ke wahenna goggles daan nun, ar dekal tira wane edu? Asde ke wahenna, itu wasi metari mask ke daan nun. Itu wasi enggam wahenna andin nun. Boots andin nun, sampurna awarna andin nun, arakshika awarna. Ehem andela da karan ni taatta? Nae ni edu? Saramai beniamai andi kini anama ni edu? Ehem kalla bebuti himbe, puluan taram pahishi kena adu karan ni kena api goi mahaturun da pahishi karna wanang. Awasnya, awaran upang, dahagin ini beri kerana gian. Mende, mevati ke selang kerana ni ane itu gullo. Very good. Orang hilang kat eh? Orang hilang ke beri? Dengan rapi kau istirahat waggadu hani ane. Tahu kali kau waggadu hani, hati ane pulang kerumah dia na mukadde. Mie unek ini kehal dia na palevi ni lastnya mie awat kali mie unah dah katte adusan. Mie unah hadil dia na. Nee, mie unah hadil ni kau mende. Mie otak selang kalah. Mie mutra kerapu, waktu reka tu na kanual tu behela, evagem boatu, apem boatu behate boatu, nawatul dina ur evat behela, kumurual tu behela, evagi evatamai, mie unah hadin heitu. Dekita mie unah hadin ek walak pagar ni kohomad. Apem evagi ekatu ecce waktu re walat dekati oya panin awan ede, honda ide. Panin ne, ekinda ekatu ecce waktu re dina ur parisem bahinno ne. Ewata puluhan tahun nubeh ini utsa agaran none saha tatal lagi ane, khususnya govian tu saha diwar ente, eh miunat iene kala tapi dina sati pette kila pettak, egi spiritual yang agaran biwana miunah dene nete, tiengin dah miunah dah agar neti nuno, mudah miunen jiite neti cah gudah kena, ala tiena miunin dah jiite neti keraga tu nede inna tu kaurud, ah hemaya tienna wah, egi tu parisang none miyangge saha miune, hilang ente. Mutra barah hai dunia muka tu kerana dengan istilah bi kata gelar ni arwah ni mana mihem hira kerana iu au eh mana kerana pantin ni atau san muka tu matai guna pahawasri mama hari ni ani nar awyai ni mana mungkin itu yang arah ani petra kian ni muka tu dengan ikat narak macam ni kian iden ni kalau istirahat hari pasing hari anno ni unah mana taggal teacher kian anno ni allah kini ni honda ni hemunot Mutra visibijaya itu yang bapa ala kita hambui no, mutra visibijaya ni pulang. Ekin tu puteh teachers ni orang ada kira na awasara dengne kira la, porate ana ada kira teacher, bayi tau golek ku balan na, namu mutra bara apa di kira, mutra pass keran no. Har ne de, kaurut mutra bara langin ne ne, deng enggal anti tu ada pahre mutra bara katih unut mukad keran ni, Australia di, deng meh pirimila mai yogolo gan lah meh tiada kaman ne ne. Mereka berminyak lagi, parah. Hematnya mutra kerana apa ni? Iya. Namun tu deh, enggalan tu Australia, mereka public offense kag. Ogolane parah mutra kerana apa? Ti mama gila Australia, mutra parah. Ada hari amaru edna. Kali ikatnya, anak deh, hamun tu dadawa dina. Muka tu kali. Eh, ikan agere agere hadal dina. Cuti kaya makadwal, mutra kerana pasukan dina. Itin deh, naga kohmari allah ini anu ni. Ti ikan tu Australia, tu enggalan tu neta langka tu wedi puru honde. Langka, orang itu nak mutra kerana, puluah. Good, good, good. Hari, ekin deh gaya mind tu ada alnya, peribila mind tu, hira kerana ni inne pa, emakila par, emak tu nak kerana, epa, hari. Ini langgar tu sarpa dastine, deh kau tu kejar sarpa ya tikarane adre itu. Yo, emak kau rute tikarane, ne deh. Namu togullo polwati selang kerana, mana bola hula ni, anak kita humbah kasih atada anak kita. Sarpa, yo dastekaran puluan ni ed, ha? Kau mau dek walak pegan? Bisheseng, epalat, polange kinoan, naga kinoan, epalat rabi anne tu cuttak mehete bela selang kerno, humbasa se atadani anne, ne? Ewa gitenya selang kerno, ura sapatu dah ala selang keran. Terno ade? Hari. Ida pas api tu berdila hari sarpa dastekaran gunai gila, kau api eka terangka panekine gam. Isu di dalam ini adalah luhan tu berada.
Apo harawan be menne palaweni eka Bade de batet dala, bade de batura, puruno,
පුරෝලේ ඉවරලා කුණු ටික වතුරට අරගෙන බඩේ තියෙන වතුර ටික අයින් කරනවා. ඒකට කියනවා පෙරිටෝනියල් ඩයලිස් නැත්නම් පරිතාන කාන්දුකරණය කියලා. ෂෝක්ද? ගොඩාක් ලොකු වියදමක් යනවා. රටේ සල්ලි සේරම වක්ගඩු සර්ලා ටික ඉවර කරනවා. හරි, දැන් මොකද කරන්නේ? එහෙනම් අපිට කරන්න පුළුවන් අපි වගේ දුප්පත් රටක එකක්වත් කරන්න සල්ලි නැහැ මේ රටේ. ඒකින්ද අපි බේත් දීලා ගෙදර යවනවා. ලෙඩා බොහොම නිදහසේ මිය යනවා. ඔව්. ඒකින්ද අපි දුප්පත් රටක් හින්දා ඔන්න අපිට බද්ධ කරන්න පුළුවන්. නමුත් අපිට සල්ලි නැහැ, හොයන්නත් නැහැ, වක්ගඩුව දෙන්න කෙනෙකුත් නැහැ. ඩයලයිස් මැෂින් එකක් මිලියන 3.5 මිලියන දන්නෝ? මිලියන මේ මැෂින් එක මිලියන 3.5. ඒ මැෂින් එකක් ගන්න ලංකාවේ කවුරුත් නැති නේද? එංගලන්තේ කෙනා මහතුරු අපිට මේ මිලියන 3.5 දීලා මැෂින් එකක් අරන් දීලා නේ. ඒ තරම් නේද? සල්ලි නැහැනේ රටේ, දන්නවනේ. ආයිලාට මේ පරිතාන කාන්දුකරණයට මාසෙකට යනවා කොච්චරද? මාසෙකට 140,000 150,000 යනවා. එහෙම සල්ලිය දැකලවත් තියනවද? නැහැනේ, රුපියල් 100නේ වැඩිපුරම දැකලා තියෙන්නේ. ආ, ඊළාට ඒකින්ද වක්ගඩු රෝගේ හදාගත්තොත් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකින්ද පුතේ වැදගත් දේ තමයි මේ මිස්ලට වක්ගඩු රෝගේ දුර්ලභ රෝගයක් නෙමෙයි. අපි 10 දිනකින් එක්කෙනෙකුට වැඩි හිටියන්ගේ දැන් රටේ තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා 8 දිනකින් එක්කෙනෙක් වෙයි කියලා. ඒක වක්ගඩු ડોක්ටරට හොඳයිද නරකයිද? නරක කොහෙද? අර එන්න ඕනේ තරම් ලෙඩ වෙන්නේ හවසට. නරක නේ, මට හොඳයි. ඕගොල්ලෝ හදාගන්න තරමට මට චැනලින් වැඩි. ඒකද කෙරෙන්න ඕනේ? නෑ, අපි ලෙඩ නොවී ඉන්න ඕනේ. තේරෙනවද? ලංකාවේ දොස්තරලා නර්ස්ලා අපිට මදි වෙනවා මේ තව ටික දවසින් ඕගොල්ලෝ වක්ගඩු රෝගේ හදාගත්තොත්. ඕගොල්ලොත් බොහොම ඉක්මනට මිය යදෙනවා. ඒ වගේම වක්ගඩු රෝගේ මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ තියෙනවා නෑ. අර රෝග ලක්ෂණ මතුවෙන්නේ බොහොම අවසාන අවස්ථාවකින්ද? සීනි තියෙනයි, ප්‍රෙෂර් තියෙනයි, අවුරුද්දකට පාරක් වක්ගඩුව බලාගන්න ඕනේ. මෙට්ෆෝමින් කියන එක ඕගොල්ලන්ට වැඩි හැකි තරම් වක්ගඩු බේත් වතුර බිව්වම වක්ගඩු හොඳ වෙනවායි කියලා තියෙනවා. ඒකත් බොරුවක්. ඒද හොඳට මුත්‍රා යනවා නම් වක්ගඩු හොඳයි කියලා කියන ඒකත් බොරුවක්. කාලික වක්ගඩු රෝගෙදි කොන්ද කැක්කුමක් ඇති වෙනවා කියන ඒකත් බොරුවක්. කාලික වක්ගඩු රෝගෙට කළ හැකි ප්‍රතිකාරය නොමැත කියන එකත් බොරුවක්. කාලික වක්ගඩු රෝගෙට කළ හැකි එකම ප්‍රතිකාරය ඩයලයිස් විතරයි කියන එකත් බොරුවක්. මේ ටික ඔයාලට වැඩි, ඒ ටික ටීචර්ස්ලට. ඉතින් ඒකින්ද ඔයාලට තේරෙනවා ඇති අපිට වකුගඩුව යන්න දුන්නොත් උත්තර තියනවද මේ රටේ? ආ නෑ, කන්නත් බෑ, බොන්නත් බෑ, උස්ම ගන්නත් බෑ. වමනෙත් යනවා ගිහිල්ලා ජීවිතේ නතර වෙනවා. ඒකෙන්ද අපි වක්ගඩු රෝගේ යන්න දෙනවද? හදා ගන්නවද? සීනි හදා ගන්නවද? ප්‍රෙෂර් හදා ගන්නවද? වක්ගඩුවේ ගල් හදා ගන්නවද? නෑ. ඒකෙන්ද වක්ගඩු රෝගේ හදා ගන්නවද? නෑ. එහෙම වක්ගඩු රෝගේ හදා ගන්න නැතුව අපි තාම සතුටින් ජීවත් වෙලා සෙල්ලම් කරලා හොඳ රස්සාවක් කරලා බැඳලා ළමයි හැදලා ඒ ටික විතරනේ ඔළුවේ තියෙන්නේ. හරි, ඒ සේරම කළා මොකද කරන්නේ? හරි, ඔන්න අද අපි ගන්න ගෙදර අර යන පණිවිඩේ හැමෝටම අම්මටයි තාත්තටයි කියලා කියන්නේ. අපි එකතු වෙලා මොකද කරන්නේ? වක්ගඩු රෝගේ හදාගන්නේ නැහැ. ඒකින්ද ඊළඟට ඕගොල්ලෝ ලොකු වෙනකොට එක්කෙනෙක්වත් දෙනවද මංගාවට වක්ගඩු රෝගේ හදාගෙන? කවුරුත් හදාගන්නවද? නෑ. හැමෝම සීනි ප්‍රෙෂර් ගල් හදාගන්නේ. කෑම් බීම් වෙනස් කරලා එක්සයිස් කරලා අපි සේරම වක්ගඩු රෝගේ හදාගන්න නැතුව බේරෙනවා. තේරුණාද? හරි, ඔන්න හයියෙන් කියන්න. අපි වක්ගඩු රෝගේ හදාගන්නේ මදි මදි. අපි වක්ගඩු රෝගේ හදාගන්නේ, අපි වක්ගඩු රෝගේ හදාගන්නේ, අපි වක්ගඩු රෝගේ හදාගන්නේ. නියමයි, නියමයි. හරි, මං හිතන්නේ ඔච්චර වැඩි අපි කතාන්න ඕනේ නැහැ. බොහොම ස්තුතියි සහභාගී වුණාට.